ඒ හිරු නාලිකාවේ බලය වැඩසටහනේ කතා කරනකොට මනෝ ගණේෂන් මහත්තයාගේ කටෙන් පැන්න එක්සත් ලංකාවක් කියලා. මම ඇහුවා එක්සත් දෙය කීයද? නෑ මම වචනවල හිර වෙන්නේ නෑ කියලා. එතුමා බොහොම අමාරුවෙන් ගැලවෙන්න උත්සාහ කරා. මේක යුනිටරි ස්ටේට් කියන එක වෙනුවට යුනයිටඩ් ස්ටේට් කියන එක යොදන්නයි මේ කරන උත්සාහය. උතුරු නැගෙනහිර පළාත් එක් ඒකකයක් ලෙස පිළිගත යුතු බව බලය බෙදා හැරීමේ මූල ධර්ම යටතේ අවසාන වගන්. යාබද පළාත් සභා දෙකක් හෝ තුනක් එකතු කරන්න පුළුවන්. ජනතාව මතය විමසලා තනි ඒකකයක් හැටියට පාවිච්චි කළා. එතකොට මේ අවුරුදු 32ක ඊළමෙන් ලබා ගන්න බැරි වෙච්ච එක නේද මේ ව්‍යවස්ථාවෙන් ලබා ගන්න උත්සාහ කරන්නේ. ආණ්ඩුකාරවරයා කියන්නේ ජනාධිපතිවරයාගේ නියෝජිතය. වහින් ඔරෝ භාෂාවෙන් කියන්නේ ආණ්ඩුකාරවරයෙක් අවශ්‍යත් නැ ඒ බලතල මහ ඇමතිට පවරන්න ඕනේ කියලා. සරත් ෆොන්සේකා කියන ඇමතිවරයා, සර් රංජන් රාමනායක කියන ඇමතිවරයාගේ තිරස්චීන කටකැඩිච්ච කතා හෙලා දකින බෞද්ධෙක්. පිඬුසිඟා වටිමින් දඩ මුදලක් ගෙවීමට මුදල් එකතු කිරීමට එකඟ වෙන්න පුළුවන් කමක් නැහැ.